අද අපි කතා කරමු එමිස් ගිටාස් අවුරුද්දකට පස්සේ මොනවා වගේද කියලා. අපි SLM ප්‍රොෆෙෂනල්. ඉතින් අපි ඔයාලට එමිස් මේ නොවිස් D series ගිටාස් ගැන සම්පූර්ණ රිවියු එකක් අරන් ආවා. මේ ගිටාර් එක අවුට් කරපු නැත්තම් මේ ගිටාර් එක අපිට හම්බුණු මුල් කාලයේ මම හිතන්නේ දැන් අවුරුද්දකට කිට්ටු නැත්තම් අවුරුද්දකට වැඩි පොඩ්ඩක් වැඩි. ඉතින් අපි බලමු අවුරුද්දක් තිස්සේ අපි මේක ප්ලේ කරලා අපේ අත්දැකීමත් එක්ක මේ ගිටාර් එක මොන වගේ කන්ඩිෂන් එකකද වර්තමානයේ නැත්තම් අවුරුද්දකට පස්සේ තියෙන්නේ කියලා. හරි මෙහෙමයි ගිටාර් එක පැලෙනේවා ෆ්‍රෙඩ් බෝඩ් එක පැලෙනේවා එතකොට ආම්ස් ඇද වෙනේවා ටොප් ඉස්සෙනේවා ඒවා මොනවත් හැබැයි මේ ගිටාර් එකේ තාම නම් ප්‍රොමිනන්ට් වෙලා නැහැ. ඒ කියන්නේ මේ බිල්ඩ් ක්වොලිටි එක අපිට හිතන විදිහට ඇක්සෙප්ටබල් රීසනබල් ගුඩ් බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මේ ගිටාර් එකට තාම අපි යූස් කරන ගිටාර් එක ඉන්බිල්ඩ් කරලා අපි ස්ට්‍රින්ග්ස් අපි මේක ස්ට්‍රින්ග්ස් චේන්ජ් කරේ නැහැ. තාම හොඳ මට්ටමේ තියෙනවා. G3 එක නම් පොඩ්ඩක් විතර දුර්වල වෙනවා. ඉතින් අපි ඒකට හේතුව මේ ගිටාර් එක ප්ලේ කරන්න නැති දවසක් නැත්තරම්. ඉතින් මේ ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් මෙච්චර කල් තියාගත්තේ මෙන්න මේක හින්දා ගිටාර් ස්ට්‍රින්ග් ඔයිල්. ඉතින් ඔයාලා ගිටාර් ස්ට්‍රින්ග්ස් වලට ඇප්ලයි කරනවා නම් ඔන්න ටිප් එකක් ගිටාර්ගේ ස්ට්‍රින්ග්ස් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ගිටාර්ගේ ටියුනින් මැෂින්ස් ගැන ගත්තොත් තාම අපිට ප්ලේ එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හොඳ ස්මූත් ටියුනින් මැෂින් සෙට් එකක්, ගුඩ් ක්වොලිටි ටියුනින් මැෂින් සෙට් එකක්. හැබැයි එහෙම කිව්වට පොඩ්ඩක් විතර මල බැදීන් තියෙනවා මේ ගිටාර් ටියුනින් මැෂින්ස් වල මේ උඩ නට් එකේ. ඒක ටිපිකල් සිද්ධියක් සාමාන්‍යයෙන් ගිටාර් ස්ට්‍රින්ග්ස් වලට ආපම මේ හරිය මල කණ එක පොඩ්ඩක් මල බැඳෙන එක. ඉතින් ඔයාලට ඒකත් අවම කරගන්න පුළුවන්. ඔයාලා ඇන්ටි කොරෝසිව් මොන හරි ජෙල් එකක් වගේ යූස් කරනවා. අපි නම් ඉතින් එහෙම එකක් යූස් කරේ නැහැ. හරි ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ හෙඩ්ස්ටොක් එක ගැන කතා කරද්දී දැන් මේ මිස් ලෝග එක දැන් පොඩ්ඩක් වෙනස් වෙලා මීට වඩා පොඩ්ඩක් මේ ලස්සන කියලා කියන්න පුළුවන්. අලුත් මිස් ලෝග එක අපි දාන්න. ඊට අමතරව ඉතින් ගිටාර් එකේ බොඩි එකේ ගත්තොත් වෙන කිසි අපිට නරක දෙයක් කියන්න නැහැ. හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ෆ්‍රෙඩ් බෝඩ් එක ගැන විශේෂයෙන් කියන්න ෆ්‍රෙඩ් බෝඩ් එක දැන් අපි මේ ෆ්‍රෙඩ් බෝඩ් අවුරුද්දක් ප්‍රේ කරනවා කියලා කිව්වනේ. අපි මේ ෆ්‍රෙඩ් බෝඩ් එකත් කන්ඩිෂන් කරලා තියෙනවා. අපි ෆ්‍රෙඩ් බෝඩ් කන්ඩිෂනින් ගැනත් ඔයාලට වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා මෙන්න මේවා ගැන. ෆ්‍රෙඩ් බෝඩ් ඔයාලට පේනවා කිසිම පැලීමක්වත් ඇදවීමක්වත් ඒව මොනවත් නැහැ. තාම බ්‍රෑන්ඩ් නිව ෆ්‍රෙඩ් බෝඩ් එකක් වගේ. අපි මේ ගැන කතා කරලා තියෙනවා මේ MS ගිටාර්ස් වල ෆ්‍රෙඩ් බෝඩ් හරිය නිකන් ඉලෙක්ට්‍රික් ගිටාර්ස් වල ෆ්‍රෙඩ් බෝඩ් වගේ. හරිම ලේසි ප්ලේ කරන්න, ෆාස්ට් ප්ලේ කරන්න හරිම ලේසි ෆ්‍රෙඩ් බෝඩ් එක. නියමයි. හරි ඉතින් ටෝන් එක ටෝන් එක නටිය වෙනස් වෙලා තියෙනවා. හොඳ පැත්තට නරක පැත්තට අපිට තේරෙන විදිහට නම් ඉතින් ටිකක් හොඳ පැත්තට ටෝන් එක පොඩ්ඩක් බ්‍රෝඩ් වෙලා තියෙනවා. අපි ගත්ත දවස්වලම කිව්වා MS ගිටාර්ස් වල ටෝන් ටිකක් බ්‍රයිට් පොඩ්ඩක් බ්‍රයිට් වැඩි. ඒක එකාතකට පොඩි ඇඩ්වාන්ටේජ්. හැබැයි දැන් නම් පොඩ්ඩක් ගිටාර්ගේ ටෝන් එක පොඩ්ඩක් මෙලෝ වෙලා පොඩ්ඩක් සටල් වෙලා තියෙනවා. ෆ්‍රීකවන්සිස් ෆ්ලැට් වෙලා තියෙනවා පොඩ්ඩක්. අපිට තේරෙන විදිහට ඒක හොඳයි. ප්ලේයර් කෙනෙක්ගේ අතින් ගත්තොත් ඒ කියන්නේ මේ රෙකෝඩින් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ප්ලේ කරන කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් ප්ලේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක හොඳයි මට හිතන විදිහට පොඩ්ඩක් බ්‍රයිට්නස් එක අඩු වුණ එක. සමහරවිට ඒක මේ ස්ට්‍රින්ග්ස් නිසා වෙන්නත් දැරිකමක් නැහැ. අපි ඒක පොඩ්ඩක් ස්ට්‍රින්ග් චේන්ජ් කරලා චෙක් කරලා ආයෙ දස් කරන් ඉන්න. හැබැයි අපිට තේරෙනවා ගිටාර් එකේ ඕවරෝල් ටෝන් ටෝනාලිටි එක ගත්තොත් ටෝන් එක පොඩ්ඩක් බ්‍රෝඩ් වෙලා තියෙනවා. රයිට්. අද 2023 ඉවරෙන්නත් ළඟයි. ඉතින් ඔය 2023 මේ ගිටාර් එක ගන්න ඕනද? මෙහෙමයි මේ ගිටාර් එකත් එක්ක පැරලල් යන ගිටාර්ස් ගත්තොත් ලංකාවේ ගොඩ දෙනෙක් දන්න ජනප්‍රිය ගිටාර් එක තමයි Yamaha F310. හොඳ ගිටාර් එකක්. ගුඩ් කල්ටි ගිටාර් එකක්. ඉතින් ඔයාලට ඒක මිලදී ගන්න හැකියාවක් තියෙනවා නම් ඔයාලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වැලියු එකක් තියෙන ගිටාර් එකක් නම් ඒ ගිටාර් එක වාසි මිලදී ගන්න. හැබැයි ඒක මේක අතර සංසන්දනය කරොත් බ්‍රෑන්ඩ් නිව් අපි හිතන විදිහට මේ ගිටාර් එක වැලියු එක අතින් වැඩි. මොකද F310 එක දැන් 53ක් 54ක් විතර. මේ ගිටාර් එක 40ත් 45ක් අතර මම හිතන මිලදී ගන්න පුළුවන් තාම. අනික මෙයාලා අවුරුදු දෙකක වරන්ටියක් දෙනවා ඔයාලට ෆ්‍රෙට්ස් වල මොනවා හරි වුණොත් ගිටාර් එක ඩැමේජ් වුණොත් 1-to-1 රිපෙයාර් එකක් දෙනවා. මම හිතන විදිහට වැලිව් එකකින් ගත්තොත් නම් MS Novice D ගුඩ් චොයිස් එකක් F310 එකත් එක්ක සංසන්දනය කරවත්. හොඳයි ඊළඟට මේකත් එක්ක අපිට කම්පෙයාර් කරන්න පුළුවන් ගිටාර් එකක් තමයි Fender Series 60. මේමයි ඔරිජිනල් Fender Series 60 එක ගත්තොත් අපි රෙකමෙන්ඩ් කරනවා Fender Series 60S solid top එක මේකට වඩා. හැබැයි ලංකාවේ තියෙන Fender Series 60 copy. බලන ගිටාර් එක copy. ඔන්ලයින් මාකට් එක ගත්තත් Facebook වල ගත්තත් ඔය ඔන්ලයින් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල ගත්තත් තියෙන හැම ගිටාරයක්ම වගේ කොපි. ඉතින් මේ කොපි ගිටාර්ස් වලට වඩා නම් මේක 10 ගුණයක් හොඳයි. අහුවෙන්න එපා. ඔරිජිනල් Fender CD 60S එකක් හොඳට බලලා ගන්න. ෆේක් ගිටාර්ස් ඕන තරම් තියෙනවා. හරි අපි එහෙනම් ඊළඟ දවසේ අලුත් කතාවකින් හම්බෙමු. ජය වේවා.